දැම්මි පාසල් ටික වහලා කොළඹ පාසල් ටික වහලා ආණ්ඩුව මොකද කරන්නේ යන්නේ ඔන්ලයින් අධ්‍යාපනයෙන් උගන්වන්න දාලා වැඩපිළිවෙල හදනවා කියලා කියන්නේ දැන් පෞගිය කාලේ කොවිඩ් වසංගතය ඇවිල්ලා කොවිඩ් වසංගතය වෙලාවේ පාසල් ශිෂ්‍යයන්ට අඳුල්ලා දුන්නු ක්‍රමවේදය තමයි ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න කියන්නේ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න කියලා කිව්වට පස්සේ ළමයි 150කට වඩා වැඩි ප්‍රමාණයක් හිටියා මෘදුගාංගයක් නැති තමන්ට දුරගතනයක්වත් නැති ලැප්ටොප් එකක් නැති අබම වශයෙන් ජංගම දුරගතනයක්වත් නැති සහ ඒ සම්බන්ධ වූ සාක්ෂරතාවය නැති ශිෂ්‍යෝ 150කට වඩා වැඩි ප්‍රමාණයක් හිටියා. ඒ ලක්ෂ 45ක් ඉන්න ශිෂ්‍යයන්ගෙන් 150ක් මාර්ගගත ක්‍රමවේදයෙන් උගන් ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් පහුගිය කාලේ තිබුණේ නැහැ. එහෙම වටපිටාවක් ඇතුලේ තමයි දැන් ඉන්ධන ප්‍රශ්නයක් තියෙන නිසා කියලා පාසල් ටික වහලා දාන්නේ. අපි අහනවා කොළඹ පාසල් ටික සතියකට වහලා කොළඹ පාසල් ටික සතියකට වහලා අධ්‍යාපන මාධ්‍යංශර වැඩපිළිවෙලක් තියෙනවද ඊළඟ සතියේ ඉඳලා පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන නැහැ එහෙම වැඩපිළිවෙලක් නැහැ එහෙමනම් දැන් මේ කොළඹට දෙන වැඩපිළිවෙල කොළඹින් පටන් ගන්න මේ කසකාරයා පෙරහැරක් විදියට මුරලට මෙයන් නැද්ද මුළු රටේම පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරලා දැන් වහලා දාන දැන් තමයි යන්නේ ඒක පහුගිය අවුරුදු දෙකමාර පුරාවටම ශිෂ්‍ය බරපතල ප්‍රශ්න පාලිකර මුණ දුන්නා හරියට විභාග වලට ලියා ගන්න දුන්නේ හරියට සිලබස් එකක් කවර් කර ගන්න දුන්නේ ඉගෙන ගැනීම වටපිටාවක් පාසල ඇතුලේ හැදුන්නේ නැහැ. ගෙදරින්ම සමහරලාට ඔන්ලයින් ඉගෙන ගටිද්දී අසාර්ථකුණයි සියල්ලන්. දැන් ආණ්ඩුව මොකද කරන්නේ? ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා කියලා නැවත වටේකින් මුළු රටේම පාසල් ටික වහන්න යනවා. අපි දැක්කා ලබන සතියේ ඉඳලා ආණ්ඩුව සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ගෙදර ඉඳලා වැඩ කරන්න කියලා රාජ්‍ය සේවකයන්ද කියන්නේ. දැන් ඒ නිසා තමයි මේ මුක්තිය දාලා බලන්නේ. එක විශ්වවිද්‍යාලයක් වහලා පාසල් එක දිස්ත්‍රික්කයක වහලා මුක්තිය දාලා බලන ආණ්ඩුව දැන් මේකට ආවට පස්සේ මොකද රටේ ජනතාව කියන්නේ? හරි පැහැදිලි. මේකට විරුද්ධ වෙන්න ඕන. එතකොට පහුගිය කාලේ අපි දැක්කා රටේ ජනතාවට කණ්ඩ නැතුව කෑම ටික නැති වෙද්දි ආණ්ඩුව යෝජනා කරේ gedara වවාගෙන කණ්ඩ කියලා. ඒ වගේම gedara වවාගෙන කණ්ඩ කියලා. එතකොට දැන් අපි අහනවා ආණ්ඩුව අපේ ප්‍රශ්නවලට කණ්ඩ නැතිවම gedara වවා ගන්න කියලා කිව්වනම් දැන් පාසල් ටික වහලා දැම්මම පස්සේ අපිට කියන්නේ gedara පාසලක් පවත්ව ගන්නද? අපිට කියන්නේ gedara විශ්වවිද්‍යාලයක් පවත්ව ගන්නද? ඒ නිසා අපිට වැඩක් නැහැ ආණ්ඩුවේ බොරු බයිලා. අපිට වැඩක් නැහැ ආණ්ඩුවේ බොරු කයිවාරු. ඒ නිසා තෙල් විදුලි ප්‍රශ්න තියෙනවා. තෙල් විදුලි ප්‍රශ්න විතරක් නෙමෙයි දැන් ආණ්ඩුව කියන්නේ පාසල් ටික වහන්න ඉන්ධන ප්‍රශ්න නිසා. අපි කියන ඉන්ධන ප්‍රශ්න නම් විදුලි ප්‍රශ්නයක් තියෙනවා දැන් බලශක්තිය අන්තිවරය කියලා කියනවා. පැය දෙකකට වඩා වැඩි කාලයක් විදුලිය කපන්න වෙනවා කියලා. එතකොට දැන් පාසල් ටික කොළඹ වහලා දවල් වරුවේ පාසල් ශිෂ්‍යෝ විදුලිය කැපුවට පස්සේ කොහොමද අධ්‍යාපන කටයුතු වලට යන්නේ? ඒතර බලශක්තිය අන්තිවරය කියයි උපදේශනකාරක සභාවක් ඇතුළේ විදුලිය කපන්නේ නැහැ කියලා. අපි කොහොමද ආණ්ඩුව විශ්වාස කරන්නේ? ආණ්ඩුව පහුගිය කාලෙ මේකියත් උන් විදිය අපි දැක්කා. එනිසා මේ බොරු බයිලා කතන්දර අපිට වැඩක් නැහැ. වහාම පාසල් ශේෂය නම් වහන්න එපා. විශ්වවිද්‍යාල ටික නම් වහන්න එපා. එනිසා අපි ඉතාම අමදාරණින් ආණ්ඩුවට කියනවා පාසල් පද්ධතියේ මේ රටේ ආදරණීය අම්මා තාත්තගේ දුවා දරුවා ඉගෙන ගන්න අධ්‍යාපන පද්ධතිය කඩාවැටෙන්න නම් හදන්නේ අපි ලෑසි ආණ්ඩුවත් ඒකට මේ ප්‍රශ්නේ බේර ගන්න අදාල මැදිහත් වීම කරන්න. එනිසා පෞගිය කාලේ පාසල් වලට ශිෂ්‍යෝ ආවේ අපි දැක්කම සමහර පාසල් වල විදුහල්පතිවරු කිව්වා දෙමව්පියෝ කිව්වා ඒ වගේම සමහර සමීක්ෂණ වලින් හොක්ුණා සමහර පාසල් වලට ශිෂ්‍යෝ ආවේ තුදේවල්ක කාලා නෙමෙයි සමහරලාට රෑ කෑමකවත් කාලා නෙමෙයි දැන් ඉන්ධන ප්‍රශ්න විතරක් නෙමෙයි විදුලි ප්‍රශ්න විතරක් නෙමෙයි ලක්ෂ සංඛ්‍යාත පාසල් ශිෂ්‍යයන්ට තුන් වේල කන්න බැරි ප්‍රශ්න අවිල්ල තියෙනවා ඒතොර රටේ ජනතාවට වගේ මේ ප්‍රශ්න අවිල්ල තියෙන්නේ එතකොට එහෙමනම් ආණ්ඩුව වහාම මැදිහත් වෙන්න ඕන අධ්‍යාපනයේ සම්බන්ධ බලධාරීන් වහාම මැදිහත් වෙන්න ඕන අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා වැඩපිළිවෙලක් හදන්න ඒ මොකුත් කියන්නේ නැහැ ඒ මොකුත් කියන්නේ ආණ්ඩුව මේ තීපේ ස්වභාවික මරණයකට ඇදලා දාලා තියෙනවා අපි අහනවා ඇයි බැරි පහුගිය කාලේ අපි දැක්කා දැන් ආණ්ඩුව තමන්ගේ අරමුදේ විසඳගන්න කියලා ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට ගේන්න යනවනේ ඒතර ඒ ගේන්න යන ධම්මික පෙරේරා පහුගිය කාලේ DP Education කියන ඇප් එක දාගෙන අපි දැක්කනේ දෙගානට කු විදියට. ඒතර පාර්ලිමේන්තුවට එන්න කියලා හොරපාරෙන් එන්න යන බදු මුදල් ගෙවපු නැති කැසිනෝ ධම්මික ඉදිරිපත් කරපු යෝජනාවලිය ඇතුලේ අධ්‍යාපනයේ විකුණන විදිය ගැන තියෙන්නේ. පාසල් වහන විදිය ගැන තියෙන්නේ. පාසල් අධ්‍යාපනයේ විකුණන විදිය ගැන කියන්නේ. විශ්වවිද්‍යාල ටිකේ සල්ලි හොයන විදිය ගැන කියන්නේ. එතකොට ඒ ආණ්ඩුව තමයි දැන් මේ පාසල් ටික වහන්නේ. ඒ ආණ්ඩුව තමයි විශ්වවිද්‍යාල ටික වහන්නේ. ධම්මික පෙරේරාගේ උමනාවටද තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ඉතාලම පැහැදිලි. DP Education එකක් දාගෙන මේ කරපු මැදිහත් වීම තමයි. එතකොට දැන් අපි අහන ආණ්ඩුවෙන් දැන් මෙන්න මේ කරන්න තිබුණු තදියම
මේ කරන්න තිබුණු තදියම ඇයි පාසල් පද්ධතියේ යථාර්ථත්වයට පත් කිරීමට අඩපණ කරලා තියෙන පාසල් පද්ධතිය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙලක් නැත්තේ. ද්‍රහාණ්ඩුව කියන්නේ ඒකට මුදල් නැත්තම් අපි අහනවා ධම්මික පෙරේරා නොගෙවපු බදු මුදල් කොච්චර තියෙනවද? රුපියල් මිලියන ගාන. ඒ වගේම ලංකාවේ ප්‍රධාන සමාගම් ප්‍රමාණය අවුරුදු 4ක් ඇතුලේ නොගෙවපු බදු මුදල් ප්‍රමාණය කෝටි 40,000 ගාන. ඒ වගේම බැංකු වලට පොලු තියපු ආණ්ඩුවේ හෙන්චලියෝ හිතවත් ඉන්නවා. ඔවුන් නොගෙවපු බදු මුදල් ප්‍රමාණය ලක්ෂ සංඛ්‍යාත ගාන. ඒ ටික එකතු කරලා ඇයි බැරි ආණ්ඩුවට ඒ ටික එකතු කරලා අවම වශයෙන් පාසල් ශිෂ්‍යයන්ට කෑම වේලක් දෙන්න. මොකද පාසල් ශිෂ්‍ය බහුතරයක් කෑම කාලා නෙමෙයි පාසල් වලට ආවේ. එහෙමනම් දැනටත් සමහර පහසුකම් අඩු පාසල් වලට යම් ප්‍රදේශ වලට ආහාර වේලක් ලබා දීම තියෙනවා. එහෙනම් ඇයි මේ ආර්ථික අර්බුදය ඇතුලේ අර කියපු මුදල් ටික අරගෙන දැන් ආණ්ඩුව කියන්නේ මුදල් හොයන්න බෑ කියලානේ. ඔන්න අපි කියන මුදල් හොයන විදියක්. ඒ ටික අරගෙන ඇයි ලංකාවේ ඉන්න සියලුම ප්‍රදේශවල පාසල් ශිෂ්‍යෝ කේන්ද්‍ර කරගෙන ඉලක්ක කරගෙන ආහාර වේලක් ලබා දෙන්න බැරි ඇයි? ඒක ඇතුලේ පුළුවන් යම් ප්‍රශ්නයක් බේරගන්න. හැබැයි ඒකට දාලා මෙලියක් කිමක් නැහැ. ආණ්ඩුව නෑ සල්ලි නෑ ඩොලර් නෑ රුපියල් නෑ කියලා. කයිවාරුව විතර යන්නේ. ඒ ප්‍රශ්නෙට දාලා මෙලියක් කිම් වෙන්නේ නැහැ. එතකොට එතනින් එහාට ගිහිල්ලා අපි දන්නවා සිසු සැරිය කියලා මේ වෙති පාසල් ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා ප්‍රමාණාත්මක ඒක අඩුයි. ඒක ඇතුලේ තියෙන්නේ සමහර වෙලාවට කඩාවැටෙන්න නියමිතව තියෙන බස් රථකීපයක් විතරයි. ඇයි ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නැත්තේ? සිසු සැරිය සේවාව පෞද්ගලික අංශයේ තියෙන බස් රථ ටිකක් අරගෙන රාජ්‍ය අංශේ වගේම ලංගම තියෙන බස් රථ ප්‍රමාණිකුත් අරගෙන ඇයි පාසල් අධ්‍යාපනයේ ප්‍රමුඛත්වයක් දීලා අධ්‍යාපන කටයුතු වල ප්‍රමුඛත්වයක් දීලා මේ සිසු සැරිය කියන එක ඇයි දිනු කරන්න බැරි? පෞද්ගලික කාලේ අපි දැක්ක නම වෙනද ප්‍රහාරයේදී ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කැඩුණු ගෙවල් ටික හදාගන්න සල්ලි වෙන් කරන එක ගැන පාර්ලිමේන්තුවේ කතා වුණා. ඒවල මුදල් වෙන් කරන විදිය ගැන කතා වුණා. නාරායන් පිට ෂෙඩ් එකේ අඳුන් වල තෙල් දෙන විදිය ගැන කතා වුණා. අපි අහනවා සිසු සැරියට බස් ටිකක් තව වැඩිපුර දාලා බස් ටිකක් වෙන් කරලා තියෙන බස් ටික ප්‍රතිසංස්කරණය කරලා පෞද්ගලික අංශයේ තියෙන බස් රථ ප්‍රමාණිකුත් අරගෙන ඇයි පාසල් ශිෂ්‍යයන් ප්‍රවාහනය දෙන්න බැරි? පාසල් ගුරුවරුන්ට ඇයි ප්‍රවාහනය දෙන්න බැරි? ආණ්ඩුවට දෙන උත්තරේ ඒක කරන එක නෙමෙයි. ආණ්ඩුවට දෙන උත්තරේ ගන්න මෙන්න වහල් දාන කෝකරත් ඇයිද? රටම වහල් දාන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා අපි දන්නවා පාසල් ශිෂ්‍යයන් අදාළව ගත්තට පස්සේ පාසල් ශිෂ්‍යයන්ගේ ප්‍රවාහන ගාස්තු පෞද්ගලික කාලේ දිගින් දිගටම වැඩි කරා. පොදුවේම රටේම වැඩි කරා. අපි අහන්නේ ඇයි අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් දීලා පාසල් ශිෂ්‍යයන්ගේ ඒ සීසන් කාඩ් එකට ගන්න මුදල් අඩු කරන්න බැරි? පාසල් ශිෂ්‍යයන්ට අදාළ මුදල් අය කිරීම අඩු කරන්න බැරි ඇයි? ටිකට් පද අඩු කරන්න වැඩි කරන්න නැතුව තියන්න බැරි. හරි පැහැදිලි ආණ්ඩුවට අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් දෙන්නේ නැති නිසා තමයි එහෙම කරන්න බැරි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහා මෙහෙම කරන්න ඕන. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා මේ වෙද්දි පාසල් උපකරණ වල බරපතල බිල වැඩිවීමක් වෙලා තියෙනවා. කලින් රුපියල් 5ට 10ට ගත්ත මකන කෑල්ල රුපියල් 50ට 100ට ගිහිල්ලා ඒ වගේම රුපියල් 40ට 50ට තිබුණු පොත රුපියල් 150ට විතර ගිහිල්ලා කවකට පෙට්ටිය 3400ට ගිහිල්ලා ඒ වගේම නිලැඳු සපත්තු බරපතල ගණන් වලින් මිල ගිහිල්ලා එතකොට අපි අහනවා ආණ්ඩුවෙන් මෙන්න මේවා පාසල් අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය දේවල්. ඒ අත්‍යවශ්‍ය දේවල් බදු වලින් නිදහස් කරන්න බැරි. ආණ්ඩුවට ඕන සැප වාහන ගේති බදු ටික රහිත කරගෙන බදු රහිත කරගෙන ආණ්ඩුවට ඕන ඔක්කොම දින්නනවා. ඉතින් මෙරටේ ලක්ෂ සංඛ්‍යාත අම්මා තාත්තගේ දුවා දරුවෝ ඉගෙන ගන්න ඕන පොතට මකනිට පැන්සල්ට පෑනට බදු නිදහස් කරලා ඇයි ගණන්ල දෙන්න බැරි? අපි අහන ආණ්ඩුවේ අපි අහන ඇයි එක උනා ඒ ආණ්ඩුවට උනන්දුවක් නැතිකම නිසානේ ආණ්ඩුවට එම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නවලට බරපතල ප්‍රශ්න ප්‍රමාණික පාසල් ශිෂ්‍යෙක් මුණ දිර තියෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වගේම ඒ නිසා මේක බරපතල තත්ත්වයක්. මෙරටේ අම්මා තාත්තා හිතුවා තෙල් පෝලිම් වල පැය ගණන් ඉද්දි කෑම කන්න නැතුව ඉද්දි ගෑස් පෝලිම් වල ඉද්දි හැමෝම හිතුවා අපි දුක් විඳတာ කමක් නැහැ අපේ ළමයාට හෙටක් තියෙන්න ඕන අපේ දුව දරුවට අනාගතයක් හදන්න ඕන අපිට හම්බ වුණු නැති ජීවිතය අපේ දුව දරුවා ඉගෙනගෙන ලබා ගනී කියලා. දැන් අපි අහනවා මේ රටේ අම්මා තාත්තගෙන් පාසල් ටික වහන්න යන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඩපණ කරලා. දැන් කොහේ කියන ජීවිතය හම්බ වෙනවද ඔබේ දරුවට? අපේ දරුවට හම්බ වෙනවද? ඒ කියන්නේ ජීවිතය හම්බ වෙන්නේ නැහැ. තවත් කබලෙන් විපට අධ්‍යාපනය වැටෙනවා. ඒ නිසා කබලෙන් විපට වැටෙන දැන් ඉදිරියේ උසස් පෙළ විභාගයේ ලියන්න දාලා සැලසුම් කරලා තිබුණේ. දැන් මේ පාසල් ටික වහලා දාලා යන ආණ්ඩුවේ ක්‍රමවේදයක් එක්ක නැවතු උසස් පෙළ කල්යනවා. ඒ කියන්නේ ශිෂ්‍ය පීඩාවට ලක් වෙනවා. මුළු අධ්‍යාපන පද්ධතියම කඩා වැටෙනවා. ප්‍රහාරි පැහැදිලි විශ්වවිද්‍යාල ටික වහගෙන පාසල් ටික වහගෙන ආණ්ඩුව මේ වෙනස්ම ගමනක් යන්නේ. ආණ්ඩුවට ඕනේ එහෙයිය ටිකක් නිර්මාණය කරගන්න යන්නේ. ඒ නිසා අපි කියනවා අධ්‍යාපනයේ අත තියන්න නම් හදන්නේ ආණ්ඩුව අධ්‍යාපනයේ විකුණම් ගන්න නම් හදන්නේ ස්වභාවික මරණයකට අතර දාන්න නම් හදන්නේ
අපිලාසී මේ රටේ ජනතාවත් එක්ක ආණ්ඩුව එලවන්න ගෙදර යවන්න අදාළ මැදිහත් වීම කරා වගේ අපිලාසී මේ ආණ්ඩුව ගෙදර යවන්න අදාළ මැදිහත් වීම මේ රටේ ජනතාවත් එක්ක කරන්නේ. ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂට කියනවා ගෝඨාභය රාජපක්ෂ අසමත් රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අසමත් අසමත් ගෝඨාභය රාජපක්ෂ අපිට කියනවා සමත් වෙන්න කාලය දෙන්න. නිසා අපි ගෝඨාභයට දෙන්නේ නැහැ සමත් වෙන්න කාලය. ගෝඨාභයට සමත් වෙන්න බෑ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා ගෝඨාභය කියනවා ගෝඨාභය රාජපක්ෂ ඔබතුමාගේ කාලය ඉවරයි වහාම ගෙදර යන්න. ඒ වගේම ගෝඨාභය රකින්නාව රනිල් වික්‍රමසිංහ ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කිව්වේ ඇලඩින්ගේ පුදුම වහන රනිල් වික්‍රමසිංහගේ සාක්කුවේ තියෙනවා කියලා කිව්වේ. කොහෙන් ඇලඩින්ගේ පුදුම වහනේ භූතය ඇවිල්ලා කරපු මැජික් ටික බෝ අපි අහනවා. එනිසා රනිල් වික්‍රමසිංහට මාසයකට වැඩි ඇවිල්ලා රටේ අබමල් රේණුක වෙනසක් කරන්න බැරි වුණා. අපේ ජනතාවට ප්‍රශ්න විසඳන්න බැරි වුණා. ඒ නිසා ගෝඨා යන්න ඒ වගේම රනිලුත් යන්න ඕන. ඒ නිසා අපි ලෑස්ති මීට ජනතාවත් එක්ක මහා පාර්ශ්ව ඇවිල්ලා ගෝඨා රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පැන්නීමට අදාළ මෙදියක් වීම කළා. අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ආසයි. දැන් ආණ්ඩුව තවත් සෙල්ලමක් කරන් තියනවා. ඒ තමයි මේ අරගල කරන්න පටන් ගත්තට පස්සේ අරගල කරුවන් අත්අඩංගුවට ගන්න අදාළ මෙදියක් වීම කළා තියෙනවා. අපි දැක්ක පහුගිය කාලේ රටේ ජනතාව මහා පාර්ශ්ව බැහැලා කිව්වේ මහා පාර්ශ්ව බැහැලා තමයි අයිති ඉල්ලුවේ. ජීවත් වෙන්න අයිති ඉල්ලුවේ. කන්න වේලක් දෙන්න කියලා ඉල්ලුවේ. එහෙම ඉල්ලපු ආණ්ඩුව ඔළු බැලන ගාල් ඇවිල්ලා නම වෙන ආණ්ඩුවේ මැරලවිල ගැහුවා. ඒ ගෝල් ෆේස් භූමියට ඇවිල්ලා ගහපු මැරේ අත්අඩංගුවට ගන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැ. අවම වශයෙන් 30 දෙනෙක්වත් තාම අත්අඩංගුවට අරගෙන නැහැ. ජොන්සන් ප්‍රනාන්දුලා එළියේ, දේශබන්දු තෙන්නකෝන්ලා එළියේ, මහමලකරු මහින්ද රාජපක්ෂලා එළියේ, කමල් සුන්දරත්නලා එළියේ, එකෙක්වත් අත්අඩංගුවට ගත්තේ නැති ආණ්ඩුව විරෝධතාකරුව 2900කට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණ කරා කියලා බොරු චෝදනා ගොඩක් දා. ඒ නිසා හරි පැහැදිලි ආණ්ඩුව එක පැත්තකින් ආණ්ඩුවට ලොකු හැන්දකින් බෙදා ගන්න ගමන් රටේ ජනතාවට බෙදන හන්ද හරි පැහැදිලි. ඒ නිසා අපි දන්නවා මේ වෙද්දි මේ විරෝධතාවල ඉන්න පිරිස අත්අඩංගුවට ගන්න අදාළ මැදිහත් වීම පොලිසිය කරනවා. මේ වෙද්දි ශිෂ්‍ය නායක විශාල ප්‍රමාණයක ගෙවල් වලට ගිහිල්ලා දෙමව්පිය බීවත්තලා තියෙනවා. ශිෂ්‍ය නායකයන්ගේ ගෙවල් වලට ගිහිල්ලා උසාවි වලට එන්න පොලිසියට ඇවිල්ලා කට උත්තර දෙන්න කියලා දැවැන්ත මැදිහත් වීම ප්‍රමාණයක් කරනවා. ඉසාලි පැහැදිලි ආණ්ඩුව යන්නේ මේ මර්ධනයේ දිශානතියට. අයිතින් වෙනුවෙන් රටේ ජනතාව පාට බැස්සට පස්සේ ඒ අයිතින් වලට උත්තර දෙනව වෙනුවට ඔළු පළඳ ඝාතනය කරන අත්අඩංගුවට ගන්න අත්අඩංගුවට අරගෙන බියවත් කරන ගමනක තමයි ආණ්ඩුවට යන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට අවධානය කරනවා ශිෂ්‍ය නායකයෝ ඉරේ දාලා අරගල කරුවෝ හිරෝ ඉරේ දාලා විරෝධතාකරුවෝ ඉරේ දාලා ආණ්ඩුවට දෙන මේ විරෝධය යටගහ ගන්න ආණ්ඩුව ඉස්සරහ අපි ආණ්ඩුවට මතක් කරනවා අපි ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය. ඒ නිසා අපි විශ්වාස කරනවා ආණ්ඩුව එන්නේ මර්ධනයට නම් අපි ලෑසි මේ මර්ධනයට උත්තර දෙන්න සටන් කිරීම ඇතුලේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා එන්න වීදියට වීදි සටන් ඇතුලේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුව පන්නලා අපේ අනාගතය දිනා ගන්න අදාළ දැවැන්ත මැදිහත් වීමක් ඉදිරි කරමු කියන යෝජනාවක් යොමු සිල් දෙනාට කරනවා.